මුලින්ම කියන්න ඕනේ අරගලයට ජය වේවා කියන එක. ලංකාවේ හැමෝම මේ වෙලාවේ එකට ඉන්නවා. අවුරුදු 74ක් විතර තිස්සේ අපේ දේශපාලනඥයෝ පාලනඥයෝ කියලා කියන්නත් බෑ. දේශයේ පාලු කරපු අය අවුරුදු 74ක් තිස්සේ අපිව මේ පොදු ජනතාව පුරවැසියන්ව එකාට එක නැති තැනකට පත් කළා. අපි දන්නවනේ ආපි ළඟින් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඉවසීම නැහැ. මොකද එහෙම කියලා අහනවනේ. ඒ එහෙම ඉවසීමක් නොමැති පුද්ගලයෝ බවට පත් කළා. මේ දේශපාලන කුහකකම තමයි මිනිස්සු තුලත් පුරවැසිය තුලත් ඇති කලේ. හැබැයි දැන් මේ අරගලයත් එක්ක හැමෝම එකාට එක බැඳිලා ඉන්නවා. ඒක තමයි වෙන්නට ඕනේ. එකාට එක නැති වෙච්ච අපි මේ වෙලාවේ දැන් එකාට එක කිටි කිටියේ ආදරෙන් සුවදතාවෙන් බැඳිලා ඉන්නවා. ඒක මේ අරගලේ අපි දුටු විශේෂත්වයක්. ඇත්තටම පුරවැසිව හැටියට අපේ පුංචි කාලෙත් පහු කරගෙන දැන් අපි වැඩිවියට පත් වෙලා ඉන්නවා. දැන් අපිට බාල පරපුරක් ඉන්නවා. ඒ තවත් පරපුරක් ඉන්නවා. අනාගත පරපුරට අපි දේශයක් ඉතුරු කරන්නට තමයි මේ අරගලේ මේ අරගල කරුවන් තරුණ තරුණියන් මේ සැදී පැහැදී සිටින්නේ මේ වෙහෙසෙන්නේ ඒකටයි. කොටින්ම කියනවනම් බාල මාළු අපි හැමෝම දන්නවා මේක නිදන් දූපතක්. හැබැයි මෙච්චර කල් දශක හතකට වැඩි අපි නිද්‍රෝපත ගතව හිටියේ. කියන්නේ නිදන් දූපතක් උඩ අපි නිදාගෙන හිටියා. දැන් හැමෝම අවදි වෙලා ඉන්නවා. ඒ නිසා අපිට වගේම ඉදිරි අනාගත පරපුරට මේ දේශය යහපත් තැනක් කරන්නට තමයි මේ හැමෝම කෑගහන්නේ. ඉතින් අපි කියන්නේ මේ අරගලය තුලින් මේ සිස්ටම් එක මේ ක්‍රමවේදය වෙනස් කරලා අපි හැමෝටම සම අයිතිවාසිකම් තියෙන හැමෝටම එකා වගේ ජීවත් වෙන්න පුළුවන් දේශයක් බිහි වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක. කොටින්ම අවසාන වශයෙන් කියන්නේ නිදන් දූපත උඩ අපි දැන් නිදන් හිටිය ඇති මිත්‍රවරුනි. අරගලයට ජය වේවා.